ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අපවත්ති වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මාජන ගෞරවය සඳහා මෙවර විට තැන්පත් කර තිබෙන්නේ උන්වහන්සේ වැඩවිසූ ගල්කිස ධර්මපාලාරාමයේ. ඊයේ දිනේ මෙන්ම අද දිනේ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය පුද කිරීම සඳහා ආගමික නායකින් දේශපාල නායකින් සහ තවත් විවිධ ශේෂ්ත්‍රවල විශාල පිරිසක් මෙවන විටත් වැල නොකඩී ගල්කිස ධර්මපාලාරාමයේ වෙත ඇදෙමින් පවතිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ පැමිණ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට සිය අවසන් ගෞරවය පුද කළා. අමාත්‍ය මණ්ඩලයේ යේ තීන්දු කර තිබෙන්නේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමටයි. ඒ අනුව හෙට දිනය ශෝක දිනයක් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ත්‍රිවිධ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත භවපාද්‍ය අවසරයි කොටුගොඩ ධම්මාවංශ මහානායක ස්වාමින් වහන්සේගේ අවමංගල පූජෝත්සවයේ රාජ්‍ය ගෞරව සහිතව මෙම කටයුතු සිදු කරන්න තීරණය කළ තියෙනවා මත්ත මණ්ඩලය. ඒ වගේම 25 වෙනි දින ආදරණ කටයුතු පවත්වන දිනය සංවේදනීය දිනයක් ලෙස නම් කිරීමටත් මත්ත මණ්ඩලය තීරණය කළා තියෙනවා. 1933 වසරේදී මෙලොව එළිය දැක 1948 වසරේ පැවිදි බිමට ඇතුළත් වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් පසුව වඩාත් ප්‍රචලිත වුණේ විචිත්‍ර ධර්ම කතිකයෙකු ලෙසයි. උන්වහන්සේ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් උදාර කැපකිරීමක් කළ මහා තෙරුන් වහන්සේ නමක් ලෙස මෙරට ශාසන ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනවා. උන්වහන්සේ සෝභමාන පැවිදි ජීවිතයේ මෙන්ම ශාසන මෙහෙවර නිසාම දෙස් විදෙස් සම්භාවනාවටද පාත්‍ර වුණා. අපවත් වන විට 88 වන වියෙහි පසු අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාන පූජෝත්සවය හෙට දිනේ පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්ව පරිසරයේදී. උන්වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ මොහොත වනටත් මහා පිරිස් උන්වහන්සේට අවසන් ගෞරව පුද කිරීම සඳහා ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණෙමින් සිටියේ මෙලෙසින්. මහා ශ්‍රේෂ්ඨ යති පරපුරක් මේ රටේ විසුවිනි සියවසේ පහළ වුණා. ඒ යති පරපුරේ අවසාන පුරුක හැටියට තමයි අපි කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුව සඳහන් කරන්නේ. සුවහසක් ජාතියක් මේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ හැම රටකම මිනිස්සුන්ට නිවැරදි ධර්මය කියා දෙන්න මේ තරම් මිහිරි ලස්සන උන්වහන්සේටම ආවේනික ක්‍රමවේදයක් ඇත්තටම අපිට තවත් හොයාගන්න අමාරුයි. අද යුගයේ අවශ්‍යතාවයේ මත උන්වහන්සේ සිටියේ යුගයක තමයි උන්වහන්සේ අපි අතරින් වෙන්නලා ගියේ. උන්වහන්සේලා වැනි ජතිවරයන් වහන්සේලාගේ නැතිවීම සසුනට වෙන පාඩුවක් වෙන එකයි අපේ විශ්වාසය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේදී ධර්මයේ නොවන එහෙත් ධර්මයේ වගේ දේශනාවන් කරන අය පිළිබඳව. එතකොට ඒ තුල අන්තර්ගත වෙන්නේ ධර්මයේ නෙමෙයි ධර්මයේ වගේ. හැබැයි රත්තරන් යම් කිසි දවසක අතුරුදන් වෙනවා නම් අතුරුදන් වෙන්නේ රත්තරන් වගේ දෙයක් ඇති වුණාට පස්සේ රත්තරන් නොවන. ඒ වගේ ධර්මයේ අතුරුදන් වෙන්නේ ධර්මයේ වගේ ධර්මයේ නොවන දේවල් මතුවෙන අවස්ථාවේදී. ඒ නිසා මෙවන් යුගයක උන්වහන්සේ වගේ යතිවරුන්ගේ අපවත් වීම අපිට ශාසනයට බලවත් පාඩුවක්. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා උන්වහන්සේගේ ධර්ම දේශනා බොහෝ දුරට ඇහුම්කන් දුන්නා. ඒක නිසා තරුණ ස්වාමින් වහන්සේලගේ ජීවිතවලට උන්වහන්සේ මහඟු ආදර්ශයක් වුණා. ඒ වගේම අපේ තරුණ ස්වාමින් වහන්සේලා උන්වහන්සේගේ අතීත විශාල සේවයක් කළා. වුමනා තැන අනුශාසන ලබා දුන්නා, උපදෙස් දුන්නා, නැත්තම් නිශ්ශබ්දව හිටියා. උන්වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශ ගණනාවක් ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ උන්වහන්සේ කරපු සේවය ගැන අපි මතක තියාගෙන අපේ මහානායක ස්වාමින් වහන්සේට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා.